අද මං ඔයගලන්ට අරගෙනාවේ හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස කෑමක්. ඉතින් මේක හදන ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාට මේක උදේ රෑට දෙකටම හදාගන්න පුළුවන්. ඉතින් මම නම් හදාගත්ත රෑ කෑමට ඔයගලන්ට පේනවා ඉතින් මේක දැක්කමත් ගොඩක් රස පාටට තියෙනවා. ඉතින් රස නිසා මම හිතා ඔයගලන්ට කියලා දෙන්න ඕනේ කියලා. අපි නම් බලමු මේ රසවත් කෑම එක ලෑස්ති කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපිට ඕන කරන පාන් පිටි මම අරගෙන තිනවා හරියටම ග්‍රෑම් 200ක්. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන්. ඒකටම එකතු කරගන්න ඊස්ට් පුර උප තෙහෙන්දි එකක්, සීනි තෙහෙන්දි එකක් සහ ලුණු තෙහෙන්දි භාගයක්. මේ ටික එකතු කරගත්තට පස්සේ හොඳට කලවම් කරන්න. ඊළඟට ඔයාලට පුළුවන් වතුර හරි කිරි හරි පාවිච්චි කරන්න. ඉතින් මම පාවිච්චි කරන්නේ වතුර. වතුර අපි ටික ටික දාලා ටිකක් ඝන බැටර් එකක් හදාගමු. ඉතින් මේක කැට තියෙන්න බෑ. හොඳට කලවම් කරලා හදාගන්න. වතුර ගනිද්දී ඔයගොල්ලෝ ටිකක් රස්නෙට ගන්න. ඉතින් මේ බැටර් එකේ පදම තියෙනුනේ මෙන්න මේ වගේ ටිකක් උකු ගතියට. ඔයා දැන් මේ බැටර් එක හදාගත්තට පස්සේ විනාඩි 10ක් වගේ තියාගන්න. ලොකු වෙලාවක් තියාගන්න අවශ්‍ය නෑ. ඉතින් මේ හරියට විනාඩි 10කට පස්සේ ඔයාට පුළුවන් පෑන් එකක් දීපේ තෙලයක රත් වුණාට පස්සේ තෙල් හරි බටර් හරි ටිකක් ගාගන්න. ගොඩක් ගාගන්න අවශ්‍ය නෑ, ටිකක් ගාගන්න. ඊට පස්සේ අපේ බැටර් එකෙන් එකම ප්‍රමාණයට දාගන්න මේ වගේ. ඉතින් ගින්දර ටිකක් වැඩි තියෙනුනේ, ගින්දර අඩු කරගත්තොත් මේ වගේ හොඳට බුබුලු වෙන්නේ නැහැ. මේ විදිහට හොඳට බුබුලු ඇවිල්ලා උඩ හොඳට වේලුණාට පස්සේ ඔයාලට පුළුවන් මේක එළියට ගන්න. ඉතින් කියන්න ඕන වැදගත්ම දේ තමයි ඔයා මේ විදිහට මේ පොඩි රොටි ටික හදාගත්තට පස්සේ හොඳට රෙදි කෑල්ලකින් වහලා තියන්න මේක හොඳටම නිවෙනකම්. ඉතින් දැන් මේ තියෙන මම හදාගත්ත රොටි ටික. අද මම මේ රොටියකට පාවිච්චි කරන්නේ මෙන්න මේ රසම රස කාරී එක. ඉතින් මේක හදලා තියෙන්නේ ගෝවා, කැරට්, ඒ වගේම බිත්තර, සොසේජස් දාලා. මම මේ රෙසිපි එක ඊයේ දුන්නා. බලපු නැති කෙනෙකුට මම ලින්ක් එක පල්ලෙහෙන් දාන්නම්. ඉතින් ඔයාලට මේ කාරී එක හදාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේක ගොඩක් රසයි. නැත්නම් ඔයා කැමති ඕනම කාරී එකක් මේකට තියන්නත් පුළුවන්. ඊළඟට ඔයා කරන්න ඕනේ ඔයා ගන්න කාරී එකෙන් ටිකක් මේ වගේ රොටි එකේ මැදට තියාගන්න. ඔක්කොම ඉස්සෙල්ලාම තියාගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ රොටි එක අතට අරගෙන හොඳට මේ වගේ සීල් කරගන්න. මේක හොඳට තද කරගන්න. ඉතින් මෙහෙම කරන්න පුළුවන් රොටි එක හොඳටම නිවුණට පස්සේ මෙන්න මේ වගේ හොඳට තද කරන්න. ඉතින් ওই විදියට ඔයා ඔක්කොම ටික හදාගන්න. ඔන්න ඉතින් මේ තියෙන මම හදාගත්ත රසම රස රෑ කෑම එක මම ඔයාලට කපලා පෙන්නනම් ඇතුළේ කොයි වගේද තියෙන්නේ කියලා. ඉතින් මේ බලන්න මේක ගොඩක්ම රසයි. gedara හැමෝමත් කිව්වා ගොඩක් රසයි කියලා. ඉතින් ඒ නිසාම තමයි ඔන්න ඔයගලන්ට කිනාවේ අනිවාර්යෙන්ම හදලා බලන්න. ගොඩක් රසවත් ලේසි රෙසිපි එකක්. එහෙනම් ඔයා අනිවාර්යෙන් හදලා බලන්න.